අයිබුවන් සියලුම දුවලපුතාලට බලන්න ඔගොල්ලෝ මේ වෙලාව පැමිල්ලා ඉන්නේ අටශේණිය පුතා ප්‍රශ්න පන්තිය සඳහායි. එතොට බලන්න ඔගොල්ලොන්ට පුතා දිගින් දිගටම දාන පේප සොබ ගෙදදි කරනවාද. ඉට පස්සේ ඒ පේපර උත්තර ලියනකොට ඔයාල ලියන පිළිතුරු නිවැරදිද. ඉතින් බලන්න සිරුදනා පිළිවලකට වැඩ කොරස්ටික් කර යන්න අපි දිගටම දැන් අවුරුදු දෙකකට වඩා මේ විදිහට වැඩ කොටස් කරගෙන ආවා. එතකොට පුතා ඔයාලා වෙනුවෙන් මේ ප්‍රශ්න පන්තිය දැම්මට පස්සේ හැමතිස්සෙම බලන්න උත්සාහ කරන්න. හැමදාම ප්‍රශ්න පන්තිය සඳහා සහභාගී වෙන්න. එහෙනම් පුතා අපි පේපර් එක යොමු කළා. ඒ වැඩ කොටස් ටික ඉස්සරහට කතා කරමු. එතකොට බලන්න පුතේ ඔගොල්ලොන්ට මේ පළමු වාර පරීක්ෂණ පේපර් එකක් ඔයාලට එදා යොමු කළා. බලන්න ඒ යොමු කරලා ඔගොල්ලොන්ට මෙන්න මේ කොටස වෙනකම් පුතා අපි ප්‍රශ්න සාකච්ඡා කරා. ප්‍රශ්න දෙකක් අපි සාකච්ඡා කරා, රචනා ප්‍රශ්න. ඉතුරු ප්‍රශ්න සියල්ල අපි අද සාකච්ඡා කළා අවසන් කරමු. ඉතුරු බලන්න බලන්න සිද්ධනා පේපර් එකට යොමු වෙන්න. එතකොට මයික් ඔෆ් කරගන්න පුතාලා සිද්ධනා මයික් ඔෆ් කරගෙන වැඩට පිළිවෙලට යම්. බලන්න සිද්ධනා වැඩේ පටන් ගමු. එහෙනම් ඔය අවස්ථාව කොබාන්න පළවෙනියට මත උසන්න. ඔබ මේ ප්‍රශ්න පත්‍රයේ ගෙදද්දි කරාද? කොබාන අත උසන්න. ගෙදද්දි කරපු දරු අත උසන්න ඉස්සලා. බාන දරුවෝ සමහර දරුවෝ ඉන්නවා ඉතා හොඳින් වැඩ කොටස් ටික මේ මගේ පන්තියේ පිළිවෙලටම කරගෙන යන දරුවෝ. ඒ අය මම දන්නවා පුතා එක ඒක ප්‍රතිඵල ඔය විභාගයට ඔබ සියලු දෙනා ඒ ප්‍රයෝජනය ගන්න. ඒ කියන්නේ පුතා දැන් ගිය පාර වාර පරීක්ෂණ තිබ්බ පාසලේ. ඒතොර ඒ පාසලේ තිබ්බ වාර පරීක්ෂණ වලට ඒ දිගටම වැඩ කරන පිළිවෙලට වැඩ කරන දරුවෝ ලකුණු 7 පාට වඩා අරගෙන තිබ්බ. ඉතින් ඒ වගේම සෑම පන්තියකම මගේ සහභාගීත්වයත් ඔබ දරනවා. ඉතාම හොඳයි පුතේ. එහෙනම් පුතා ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාවට අපි යොමු වෙමු. එතකොට කරලා ගන්න පුතා දැන් ඔබ මේ ප්‍රශ්නෙට පුතා උත්තර ලිව්වත් නැත. දැන් උත්තර ලියමු. හරි, දැන් උත්තර ලියමු. එතකොට පුතා කියා දෙන්න තියෙන ටික උපරිම පැහැදිලි කිරීමක් සහිතව දැන් කියා දෙන්න. මෙසා බලන්න. එතකොට ඔබ ප්‍රධානව දන්න දෙයක් පදාර්ථ ගත්තාම මේ පදාර්ථ හැදිලා තියෙන්නේ මොනවා? ඒතර පදාර්ථ හැදිලා තියෙන්නේ ඔබ සරලව දන්න කතාව. මේ ඕනම පදාර්ථයක් උදේ හැදිලා තියෙන්නේ පරමාණු වලින්. මේ ඕනම පදාර්ථයක් උදේ හැදිලා තියෙන්නේ පරමාණු වලින්. ඉතින් ඒක අපි දන්න කතාවක් උදේ. ඒ කියන්නේ ජීවි දේවල් අජීවි දේවල් ගත්තාම ජීවි දෙයක් නම් පුතේ හැදිලා තියෙන්නේ, ජීවි දේවල් නම් හැදිලා තියෙන්නේ සෛලවල. අජීවි දේවල් නම් පුතේ හැදිලා තියෙන්නේ පරමාණු වල. ඒකයි ඔබ ඉස්සල්ලාම ඔළුවට ගන්න ඕනේ. ඊළඟට පුතා මේ පරමාණු වලින් සමන්විත එහෙම නැත්නම් ස්වභාවය අනුව ඝනද ද්‍රවද වායුද කියලා පුතා අපිට විග්‍රහ කරන්න පුළුවන්. එතකොට පුතේ ඝනවල අංශු කොහොමද පීටන්නේ පුතා? ලං. ඝනවල අංශු පීටන්නේ පුතා ලං. ද්‍රවවල අංශු පීටන්නේ පුතා මොකද කියන්නේ? තරම ලං. ඊට පස්සේ පුතා වායු වල අංශු පීටන්නේ
ඇත්ත ඇත්ත ඕකයි පුතේ ඔබ ඊළඟට දැනගන්න ඕන කාරණා. ඊළඟට ඔයා මෙන්න මේ වගේ පුතා භාජනයක තියෙන මේ වගේ භාජනයක තියෙන යම්කිසි ද්‍රවයක් නිරීක්ෂණය කරමු. නැත්නම් යම්කිසි ද්‍රාවණයක් නිරීක්ෂණය කරමු. නිරීක්ෂණය කළා ඔයා හන්දක් අරගෙන මේ ද්‍රාවණේ උඩින් ගන්නවා හැන්දක් මැදින් ගන්නවා හැන්දක් යටි පතුලෙන් ගන්නවා හැන්දක් එහෙනම් බෝදා උඩින් මැදින් යටි පතුලෙන් ගත්තාම එකම වර්ණයක් එකම ස්වභාවයක් එකම සංයුතියක් එකම ඝනත්වයක් මේ තියෙන විදියට සකස් වෙලා තියෙනවා නම් අපි මේ මිශ්‍රණය පුතා හඳුන්වනවා සමජාතීය මිශ්‍රණය. අපි මේ මිශ්‍රණය හඳුන්වනවා පුතා මොකක්ද? සමජාතීය මිශ්‍රණය. ඊළඟට පුතා උඩ අපි කොළ කැඳ ද්‍රාවණයක් ගමු. යට තියෙනවා හාල් බත්තට. මැද ජලය. උඩ කොළ. එතකොට පුතා එක එක තන සංගතිය වෙනස්. එහෙනම් ඔන්න ඔය අවබෝධය තමයි පුතේ ඔබ ගන්න ඕන. එහෙනම් මේ ලකුණු හතරක් දීලා තියෙනවා පුතේ තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට. මේ ලකුණු හතර දීලා තියෙන්නේ කොහොමද තමයි පුතේ? ලකුණු හතර දීලා තියෙන්නේ මේ අර්ථ දැක් P කියන්න මොකද්ද? Q කියන්න මොකද්ද? R කියන්නේ මොකද්ද? S කියන්නේ මොකද්ද? අර්ථ දැක්වුවා. කොබාන උත්තරයක් දෙන්න තීක්ෂණ. උත්තරයක් දෙන්න තීක්ෂණ. P මොකද්ද? Q මොකද්ද? R මොකද්ද? S මොකක්ද? P සංශුද්ධ ද්‍රව්‍ය, Q මූල ද්‍රව්‍ය, R සංයෝග, S මිශ්‍රණ. බාන පුතේ. පදාර්ථය ඉස්සල්ලාම කොටස් දෙකකට බෙදලා තියෙනවා ඉස්සල්ලා. පදාර්ථයේ කොටස් දෙකකට. එතකොට ඒ බෙදා දැක්වීම නැත්තම් විදහා දැක්වීම තුළ නියත සංයුතියක් ඇති. නියත සංයුතියක් නැති කියලා අපි දෙකකට බෙදනවා. නියත සංයුතියක් ඇති. ඊට පස්සේ නියත සංයුතියක් නැති. නියත සංගතියක් තියෙනවා නම් පුතා P දරුවා කිව්වා හරි ඉතා හොඳයි. P පුතා උත්තරය සංසුද්ධ ද්‍රව්‍ය. P සංසුද්ධ ද්‍රව්‍ය. Q ගත්තාම පුතා තවදුරටත් සරල ද්‍රව්‍ය බවට බෙදා වෙන් කරන්න බැහැලු. එහෙනම් පුතා Q කියන්නේ මූල ද්‍රව්‍ය. ඊට පස්සේ පුතා R කියන්නේ එකක් හෝ කීපයක් එකතු වෙලා සදෙන් R කියන්නේ මොකද්ද පුතා? සංයෝග. R කියන්නේ සංයෝග. S කියන්නේ පුතා දරුවා කිව්වා හරි මිශ්‍රණ. S කියන්නේ මොකද්ද පුතා? මිශ්‍රණ. මේක සමහර විට පුතා ඔයාට කවදා හරි දවසක ඔළුව ලිබාග ලියන දවසක බලාපොරොත්තු වෙන්න පුළුවන් තරමේ ප්‍රශ්නයක් තමයි මේ. ඒ නිසා සියලුම දරුවෝ මේවා හරියටම ඉගෙන ගන්න. කොහොම බලන්න හරි දරුවෝ අත උස්සා. P සංසුද්ධ ද්‍රව්‍ය, Q මූල ද්‍රව්‍ය, R සංයෝග, S මිශ්‍රණ. බාන්න ඔබ ඉතාම හොඳයි. නිවැරදිව ඔය කියපු විදියට ඔබ උත්තර ලකුණු කරලා තිබ්බනම් ඉතාම හොඳයි. ඉතාම හොඳයි. දරුවෝ හොඳයි ගොඩක්. වැඩ කරනවා ගොඩක් ගොඩක් සතුටුයි. ඊළඟ ප්‍රශ්නෙට යමු. බාහන. ඊළඟ ප්‍රශ්නය. ලෝහ සතු භෞතික ගුණයක් පෙන්වා දීමට සිදු කළ ක්‍රියාකාරකම පාත දැක්වෙන. එතකොට පුතා මොකද්ද මේ ක්‍රියාකාරකම?
margarin metana galwala tiyeno ඊට පස්සේ උණු ජලය වාජනයකට මේ හැන්ද දානවා මේ හැන්ද ලෝහ හැන්දක් අර සමහර ලෝහ හැන්දි වල පුතා මිට හදලා තියන්නේ පරිවාරක වලින් තාප පරිවාරක නමුත් මේකේ එහෙම භාවයක් නැහැ කෙලින්ම ලෝහම තමයි එහෙනම් පුතා පළවෙනි ප්‍රශ්නේ අහනවා ටික වෙලාවකට පස්සේ දකින්න තියෙන නිරීක්ෂණය කුමක්ද කියලා ටික වෙලාවකට පසු දකින්න ලැබෙන නිරීක්ෂණය කුමක්ද කියලා මොකද්ද පුතේ ඉතින් අර ඔතන්ට අපි ඉටි ටිකක් දැම්ම කියමුකෝ මාගරින් වෙනුවට ඒ ඉටි දිය වෙනවා පුතේ ඒ ඉටි දිය වෙනවා වගේ පුතා මේක හරි ලස්සන පරීක්ෂණයක් පුතේ ඉතා ලස්සන පරීක්ෂණයක් වාගේ දති කල්ලා බලන්න පුළුවන් පුතේ මේ මාගරින් ටික පුතා දිය වෙනවා මේ මාගරින් මොකද වෙන්නේ මයි පුතේ දිය වෙනවා මාගරින් දියවීම පුතා එතනට ගන්න පුළුවන් පිළිතුර මාගරින් දියවීම බලන්න සිරුදනාට උත්තරේ තේරුණාද උත්තරේ මාගරින් දියවීම හරිද කොබාන හරි දරුවා තවුස හරි දරුවා තවුස හොඳයි බෞතරයක් හරි තසතුතු ඊළඟට පුතා එම නිරීක්ෂණයට හේතු අහන මාර වැදගත් පුතේ නේ එම නිරීක්ෂණයට පුතා හේතු අහන කොබලන්න සියලු දෙනා උත්තරයක් දෙන්න එම නිරීක්ෂණයට හේතුව මොකක් ලෝහ හැඳ දිගේ තාපේ ගමන් කිරීම ලෝහ හැඳ දිගේ රශ්මි ගමන් කරලා අර මාගරින් ටික දිය වෙනවා අර මැජික් පෙන්නන අර මැජික් කාර්යෝ ඉන්නෝනේ ඒ මැජික් කාර්යෝ පෙන්නන මැජික් පුතා ඔප්පු කරලා පෙන්වන්න බෑ සමහර ඒවා නමුත් විද්‍යාවේ පුතා තියෙන දේවල් කිසිම එකක් ඇස් බඳුම් නැහැ විද්‍යාවේ තියෙන සෑම දේම පුතා අපිට ඔප්පු කරලා තහවුරු කරන්න පුළුවන්. එවන් දේවල් තමයි පුතා මේ විද්‍යාවේ සිදු කරන්නේ. එවන් කතාවක් තුල ඔබට අවබෝධ කරගන්න ඕන තැන මේ එනම් පුතා මාගරින් ටික දිය වුණා. හොයලා බැලුවමයි පුතේ මාගරින් ටික කොහොමද දිය වුනේ කියලා. මාගරින් ටික පුතා දිය වුනේ ලෝ හැන්ද දිගේ පුතා ඉහලට තාපය මොකද කියන්න පුතේ ගමන් කරා මාගරින් දක්වා මාගරින් දක්වා තාපය ගමන් කරා මාගරින් ටික උණු වුණා දිය වුණා එහෙනම් පුතා ලකුණක් හම්බෙනවා ඔබට හැන්ද සාදාති ලෝහය සතු කවර ගුණයක් මෙම ක්‍රියාකාරකමෙන් පෙන්වන්න පුළුවන්ද කියලා අහනවා පුතේ ඉතින් ආයිත් මොකද්ද පුතේ තාපය ගමන් කිරීමට අදාළ භෞතික ගුණය මොකද්ද පුතා තාප සන්නායකතාව මොකද්ද පුතේ උත්තරය ඉතා හොඳයි තාප සන්නායකතාව තමයි තාප සන්නායකතාව කවුරු හරි දරුවෝ ඊට වඩා වෙනස් උත්තරයක් ලියලා තියෙනවා නම් කියන්න බලන්න හරිද කියලා බලන්න වෙන උත්තරයක් නෑ පැහැදිලිවම තාප සන්නායකතාව තමයි බලන්න දරුවෝ තාප සන්නායකතාව ඊළඟ ප්‍රශ්නෙට යනවා පුතේ නිරීක්ෂණය ලබා ගැනීමට ඊළඟ ප්‍රශ්නය නිරීක්ෂණය ලබා ගැනීමට මාගරින් ගෙන ඇත්තේ මාගරින් සතු කවර ගුණය නිසා මාගරින් පුතා වලට තාපය ලැබුණාම මාගරින් පුතා දිය වෙනවා එතකොට ඒ ගුණය නිසා තමයි පුතා මාගරින් අරන් තියෙන්නේ මාගරින් වෙනුවට තව ගන්න පුළුවන් දේවල් ලැබුවනම් අපිට බටර් කියන්න පුළුවන් ඊට පස්සේ ඉටි කියන්න පුළුවන් ඔය විදියට පුතා දිය වෙන දේවල් අපිට රත් වුනහම දිය වෙන දේවල් ගන්න පුළුවන් එතකොට නිරීක්ෂණය ලබා ගැනීමට මාගරින් යොදාගෙන ඇත්තේ මාගරින් සතු කවර ගුණයද පුතා තාපය ලැබුණාම පුතා මොකද වෙන්නේ මාගරින් දිය වෙන වීම තමයි එතෙන්දී අපි
සලකන්න. තාපය ලැබෙන මාගරින් දියවීම. බලන්න පුතේ කොහොමද ඉතාම හොඳ ප්‍රශ්නයක් පුතේ. ඊළඟ ප්‍රශ්නෙට යනවා පුතේ. ඊළඟ ප්‍රශ්නෙට යනවා. බලන්න පුතේ ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේදී ඔබට කියනවා පුතා ආ ෂෝක් කතාව. මොකද්ද පුතේ ෂෝක් කතාව? ලෝ හන්දනුවට පුතේ ගන්නලු පොල් කටු යන්දා. ලෝහ හන්ද වෙනුවට පුතා පොල් කටු යන්දක් ගන්නවා. එතකොට පුතා එහෙනම් මේ පොල් කටු යන්ද ගත්තට පස්සේ දක්නට ලැබෙන නිරීක්ෂණය මොකද්ද කියලා අහන. එනම් ෂෝක් ප්‍රශ්නයක් පුතා ඒක. පොල් කටු යන්ද ගත්තට පස්සේ දක්නට ලැබෙන නිරීක්ෂණය මොකද්ද මයි පුතේ එහෙනම්? එතකොට ඉස්සල්ලා පෙවුනා මාගරින් දිය වුණා දැන් කියනවනේ පුතේ නිරීක්ෂණය මාගරින් දිය නොවීම එතකොට පොල් කටු යන්ද පුතා තාප පරිවාරක නිසා ඒක උනේ ඒක ඊළඟට නිරීක්ෂණයට හේතුව විදියට දක්වන පුතේ මේවා මේ ඔබට කරන්න පුතේ ඉස්කෝලේ පළවෙනි වාර පරීක්ෂණය සඳහා ඒකට උදව්වක් ඒ නිසා හරියට වැඩ කරන්න පුතේ එහෙනම් බලන්න පුතේ ඊළඟ ප්‍රශ්නය ඊට නිරීක්ෂණයට හේතුව කුමක්ද මේ නිරීක්ෂණයට පුතේ හේතුව අර පොල් කටු හැඳ පුතා දුර්වල තාප සන්නායකයක් වීම හේතුව මොකද්ද පුතා පොල් කටු හැඳ දුර්වල තාප සන්නායක වීම ඒ පොල් කටු හැඳ පුතා දුර්වල තාප සන්නායක නිසායි ඔය වැඩේ උනේ එවනත් දුර්වල තාප සන්නායක නිසායි පුතා මොකද වුනේ අර මාගරින් දිය නොවුනේ එහෙනම් පුතේ කෝ බලන්න තේරුණාද අවසන් ප්‍රශ්නෙට යනවා ජලය සැදීමට ඉවහල් වෙච්ච මූල ද්‍රව්‍ය මොනවද කියලා අහනවා ඉතින් ඉතාම සරලයි ප්‍රශ්නේ පුතා අපිට ලියන්න පුළුවන් හයිඩ්‍රජනුයි ඊට පස්සේ මොකද පුතා ඔක්සිජනු එහෙනම් ලියන්න පුතා මූල ද්‍රව්‍ය දෙක හයිඩ්‍රජන් ඊට පස්සේ පුතා ඔක්සිජන් කොබාන පුතේ දැන් ඔබ මේ ප්‍රශ්නේ ගත්තාම ඇත්තටම කියනවා නම් පුතේ ඔයාට මේ හරි පාස්ුවෙන් ලකුණු ගන්න පුළුවන් මාර ප්‍රශ්නේ ලකුණු මේ ප්‍රශ්නෙට පුතා හම්බෙලා තියෙනවා 12 හරිම ලේසි පුතා මේ ලකුණු 12 ගන්න ඒ කියන්නේ පුතේ ඔබ මේ තුන්වෙනි ප්‍රශ්නය තෝරාගත්තා නම් මේ ප්‍රශ්න පත්‍රයේ පුතා පාස්ුවෙන් ඉක්මනින් ඉවර කරගන්න පුළුවන් මේ ප්‍රශ්නය තුළ මේ ප්‍රශ්න ඉක්මනට ඉවර කරගන්නවා කියන්නේ ඔයාට රචනා ප්‍රශ්න ලියනකොට හරිම පහසුවක් දැනේ. කොබාන පුතේ තේරිච්ච අත උස්සන්න දැන් අපි මේ දවස්වල කතා කරගෙන යන පදාර්ථයේ අවස්ථා එහෙම නැත්නම් පදාර්ථ ගුණ සම්බන්ධව තමයි පුතේ අපි මේ ප්‍රශ්නය යොමු වෙලා තියෙන්නේ. එතකොට බලන්න පුතේ ඔයාලා තියරි පන්තියට හරියට ඇවිල්ලා මේ වැඩ කොටස් ටික දිගටම කරගන්න ගිය සතියේ තියරි පන්තියේ රෙකෝඩින් එක දැම්මා. හෙට හවස දෙකේ ඉඳන් හතර වෙනකන් තමයි තියරි පන්තිය තියෙන්නේ. ඉතින් අනිවාර්ය පුතා ෆිසිකල් වෙන දරුවෝ පන්තියට එන්න. ඒ වගේම පුතා ඔන්ලයින් සහභාගී වෙන දරුවෝ හරියට දෙක වෙනකොට පුතා පන්තියට සහභාගී වෙන්න. අනිවාර්යෙන් ඔයගොල්ලන්ට හෙට දවසෙත් ඉතා වටිනා කොටස් කීපයක් අපි කතා කරමු. එනම් පුතා බලන්න ඔබ කොයිතරම් මේ ප්‍රශ්නය තුළ අවධානය ඇතුළට එහෙම නැත්නම් දැනුම වැඩිපුර යොමු කරගත්තද කියලා. මෙන්න පුතේ ලස්සන ප්‍රශ්නයක්. ඉතින් ඔය පාසලේ විද්‍යා එක්සිබිෂන් තියනකොට මට දරුවෝ කෝල් කරලා අහනවා සර් අපි විද්‍යාවෙන් මොකද්ද හදන්නේ කියලා. ඉතින් මම දරුවන්ට කියනවා අර වැලියොන් ලෝසුව පුතා හදන්න හරිම ලේසි. ඒක නිසා පුතා ඔයා වැලියොන් ලෝසුවක් හදන්න කියලා.
එහෙමනම් කියනවා පුතා බහුරූපේක්ෂයක් හදන්න කියලා. මොකද්ද පුතේ? බහුරූපේක්ෂයක් හදන්න කියනවා. මේ විද්‍යා පරීක්ෂණ සඳහා එහෙමනම් විද්‍යා එක්සිබිෂන් වලට. එතකොට බහුරූපේක්ෂය. එහෙමනම් කියනවා පුතා පරීක්ෂයක් හදන්න කියලා. එහෙමනම් පුතේ වියලි කෝෂ නැතුව කරන්ට් එක ගන්න ක්‍රමයක් පෙන්වන්න කියලා. ඉතින් ඒ වගේ කතා අපි කතා කරනවා ඒ දරුවන්ට පේපර්ස් වලදී ලියන්න. ඒ නිසා මේ පේපර්ස් වලදී ලියන්නත් ඒ තුන්වෙනි ප්‍රශ්නේ අන්තිමකටස උත්තරේ කියන්න පුළුවන් සර්. එක්සිබිෂන් වලටත් මොකද පුතා තුන්වෙනි ප්‍රශ්නේ අන්තිමකට උත්තරය හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි. ජලයේ අන්තර්ගත මූලද්‍රව්‍ය දෙක නේ අහන්න නැති පුතේ හයිඩ්‍රජන් ඔක්සිජන්. ඔව් සර්. හයිඩ්‍රජන් ඔක්සිජන්. සර් ඒක ලකුණු කියන්නද දෙන්න. ලකුණු ඉස්සරහට දාලා තිනවා පුතේ. ලකුණු දාන්න තියෙන්නේ එකේ මේ තියෙන්නේ ලකුණු දෙකක් හම්බ වෙනවා හයිඩ්‍රජන් ඔක්සිජන් ලිව්වට. මේ ඉස්සරහා දාලා දෙනවා පුතේ. හරිද පුතේ? සර්. අද thank you sir බලන්න පුතේ මේ කතා කරපු කතා කරමින් යන ප්‍රැක්ටිකල් එකට හා ඉතා ශෝක් පරීක්ෂණය බලන්න පුතේ ප්‍රදර්ශනයක් සඳහා සැකසුව සංගීත භාණ්ඩයක භාණ්ඩයක් පහත දක්වා තිබේ එක්සිබිෂන් එකකට සකස් කරපු බාණ්ඩය එනං ඔයාට පුතා ඒ කම්බියේ බී කම්බියේ පේන වෙනස මොකක්ද කොබාන් පුතා උත්තර දෙන්න දන්න කෙනෙක් ඔබාෂ ඒ කම්බියේ බී කම්බියේ ඔයාට පේන වෙනස මොකක්ද ඒ කම්බිය සිහින් බී කම්බිය මහතයි ඔව් පුතා ඉතා හොඳයි ඒ කම්බිය පුතා සිහින් බී කම්බිය පුතා මොකද කියන්නේ මහතයි එකක් සිහින් එකක් මහතයි ඔබාෂම කියන්න ඔබාෂම සිහින් කම්බියෙන්ද පුතේ මහත කම්බියෙන්ද සද්ද වැඩි සිහින් කම්බියෙන් තමයි මහත කම්බියට වඩා සද්ද වැඩි ඒක අපි නිකන් ඔළුවේ තියාගමුවා එතකොට පුතා ඔබ දන්නවා තන්තු කම්පණයෙන් හඬ උපදවන භාණ්ඩ මොනවද පුතා වයලීනය සිතාරය ගිටාරය වගේ උපකරණ අපිට ගන්න පුළුවන් තන්තු කම්පණයෙන් හඬ උපදවන භාණ්ඩ කියලා. එහෙනම් පුතා ධ්වනිය නිපදවන ආකාරය අනුව ඉහත සංගීත භාණ්ඩය කවර වර්ගයට අයත්ද කියලා අහනවා පුතා. මොකද්ද වර්ගය පුතා? තත් භාණ්ඩ. මොකද්ද පුතා? තත් භාණ්ඩ. ඕකට තව විදිහකට කිව්වනම් හරි පුතා උත්තරය තත් භාණ්ඩ කිව්වත් තමන්න එමනක් තඹුතා තන්තු කම්පණයෙන් හඬ උපදවන භාණ්ඩ කිව්වක් තමයි. තත් භාණ්ඩ කිව්වත් තමන්නේ තන්තු කම්පණයෙන් හඬ උපදවන භාණ්ඩ කිව්වක් තමයි. ඊළඟට පහලට යනවා. ඊළඟ ප්‍රශ්නෙට. බාණ පුතේ. ප්‍රතිපලයේ ලෙස තියුණු හඬ. ප්‍රතිපලයේ ලෙස තියුණු හඬ ලබා ගැනීම. කම්පණය කළ යුතු කම්බී අක්ෂරය අහන එන හීනි කම්බිය තමයි අපි උත්තරයට ගලපන්නේ එන පිළිතුර පුතා ඒ කම්බිය කැපිටල් ඒ කම්බිය එම ප්‍රතිඵලය ලබා දීමට හේතු වෙච්ච පුතා භෞතික ගුණය අහන කම්බිය සිහින් මේ විද්‍යාවේ අඩංගු කාරණා එනම් පුතේ භෞතික ගුණය ආනවා පුතේ කම්බිය මොකද කියන්නේ පුතේ සිහින් වීම භෞතික ගුණය කියන්නේ පුතේ කම්බිය දක්න ලැබෙන ලක්ෂණය කම්බිය පුතා මොකද කියන්නේ සිහින් වීම ගන්න පුළුවන් කම්බිය සිහින් වීම හරිද බලන්න පුතේ තේරුණා කම්බිය සිහින් වීම ඊළඟ ප්‍රශ්නෙට යනවා පුතේ කම්බිය සිහින් වීම ඕම් ඒ උත්තරේ ගත්තා ඊළඟ ප්‍රශ්නෙට යනවා
පාණ්ඩරුව. ඊළඟ ප්‍රශ්න. සර් ඒකට උත්තරේ මොකද සර්? ඈ? ඒ ඒ ඒ ප්‍රශ්නෙට උත්තරේ මේ මොකද්ද සර්? කම්පණය කළ යුතු කම්බිය අක්ෂරය පුතා කැපිටල් එක. ඒ කියන්නේ සිහින් කම්බිය. ඊට පස්සේ භෞතික ගුණය අහනවානේ කම්බිය සතු භෞතික ගුණය. ඒ භෞතික ගුණය තමයි කම්බිය සිහින් වීම. හරි පුතේ. ඊළඟට සංගීත භාණ්ඩයක් සංගීත භාණ්ඩේ B කම්බිය ඇදීමට ලක් කිරීමෙන් නැගෙන ශබ්දය වෙනස් කරගත හැකියි. B කම්බිය ඇදීමට ලක් කිරීමෙන් නැගෙන ශබ්දය වෙනස් කරගත හැකියි. ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයක් සඳහන් කරන්න කියනවා. මොකද මේ ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ගය පඩිවත් කිරීම පඩිවත් කිරීම තව පඩිවත් කිරීම පඩිවත් කිරීම නැත්තම් තව කතාවක් අලුතෙන් පඩි මොකද කියන්න පුතේ දැමීම පඩි අලුතෙන් දැමීමක් ගන්න පුළුවන් මෙම භාණ්ඩය සෑදීමේදී යොදාගෙන ඇති මූලද්‍රව්‍ය දෙකක් ලියන්න මේ සඳහා යොදාගෙන ඇති මූලද්‍රව්‍ය දෙකක් අහනවා. එතකොට පුතා උත්තරේ කිව්වා දරුවා තීක්ෂණව මං හිතන්නේ උත්තරේ කියන්නත් ඉතා හොඳයි. තඹහා යකඩ. තඹ කම්බිය කියලා තියෙනවා පැහැදිලිවම ඊට පස්සේ යකඩ. පරිවාරක ද්‍රව්‍ය දෙකක් අහනවා මම පොඩ්ඩක් ඉක්මන් කරන්න මේක ඉවර කරගන්න ඕන අපිට අටමාර වෙනකොට ඒක නිසා පරිවාරක ද්‍රව්‍ය දෙකක් ලියන්න ඕන. එතකොට පුතා මූල ද්‍රව්‍ය දෙක තඹහා යකඩ හරි පරිවාරක නම් පුතා ප්ලාස්ටික් ඊට පස්සේ පුතා ලී ගන්න පුළුවන්. ප්ලාස්ටික් ඊට පස්සේ ලී ගන්න පුළුවන්. ප්ලාස්ටික් ඊළඟට ලී ඊළඟ ප්‍රශ්නෙට යනවා පුතේ යකඩ ලෝහය මුදුවක් ලෙස සැකසීමේදී ඒ මුදුවක් විදියට සකස් කරන්න පුළුවන් මේ යකඩ සතු කුමන ගුණය නිසාද කියලා මේ යකඩ වලින් පුතා මුද්දක් හදන්න පුළුවන් ඒ ධන්නේතාව යකඩ සතු කුමන ගුණය නිසාද ඉතාම හොඳයි පුතාලා ධන්නේතාව කියන්න පුතේ ඇදලා කම්බි බවට පත් කරන්න පුළුවන් කියන එක. එතකොට පුතේ ඇදලා කම්බි බවට පත් කරන්න පුළුවන් අපි ඒකට කියනවා තන්්‍යතාව කියලා. මෙහෙම ඇදලා පුතා කම්බි බවට පත් කරන්න පුළුවන්. ඒ ගුණය එතකොට තන්්‍යතාව කියලා කෙටි වචනකින් විදහා දක්වනවා. ඊළඟ ප්‍රශ්නය පුතා එයත සංගීත භාණ්ඩේ ධ්වනිය නිපදවන ක්‍රමය හැර ධනිය නිපදවිය හැකි අනෙක් ක්‍රම දෙක අහනවා පුතේ ඕකෙ තන්තු කම්පනයෙන්නේ පටල කම්පනයෙන් අනිත් දෙක තමයි පටල කම්පනයයි ඊළඟට මොකක්ද වායු කම්පනය එහෙනම් ඔබ පිළිතුර ලෙස ලිව්වද බලන්න පටල කම්පනයෙන් ඊළඟට පුතා වායු කම්පනය පටල කම්පනයෙන් ඊට පස්සේ පුතා වායු කම්පනය කොබාන්න චැට් එකට දාන්න දරුවෝ ලකුණු 12න් ඔබට කීයක් තියෙනවද කියලා දාන්න චැට් එකට දාන්න ලකුණු 12න් කීයක් තියෙනවද වායු කම්පණය පටල කම්පණයයි වායු කම්පණය ලකුණු 12න් කීයක් තියෙනවද කියලා දාන්න ඉතින් පුතේ ඔයාලා මේවා ඉතා හොඳට උත්තර සපයනවා ඒ ප්‍රතිඵල තමයි පුතා අවසානයේ විභාගෙදී ලකුණු 90 ගණන් 80 ගණන් ගන්න ඒ දිගට පිළිවෙලට වැඩ කරපු දරුවෝ ඉතින් පුතා මේ අද දවසේ ඇත්තටම පුතා මට උදේ 8 ඉඳන් පන්ති නමුත් ඔබ වෙනුවෙන් මේ පන්ති සිදු කරන්න ඉතින් සියලු දෙනා උත්සාහ කරන්න ඕන පුතා
වැඩ උපරිමයක් කරගන්න. ඒ නිසා බලන්න දරුවෝ සියලු දෙනා හරියටම පිළිවෙලට මේ වැඩ කොටස් ටික කරන්න විද්‍යාව සම්පූර්ණ වගකීමක් සහිතව මම මගේ පන්තියෙන් ඉටු කරනවා ඔබට. එන්න දරුවෝ ඊළඟ ප්‍රශ්නෙට. එතකොට ලකුණු දාලා තියෙනවා සම 12 12 12ම ආරම්භ තියෙනවා තීක්ෂණ හොඳයි. ඊළඟට නුවණි 12යි හොඳයි. ඊළඟට ඔබාෂ 10යි හොඳයි පුතේ. ඔෂිනි 10යි හොඳයි. ඊළඟට අම්බුදා ආහාර මත සුදු ජීවින්ගේ ක්‍රියාකාරීත්වය මේ පරීක්ෂාවක් තියෙන්නේ. එහෙනම් ශිෂ්‍යෙක් කරපු පරීක්ෂණය. එහෙනම් පරීක්ෂණය දිහා හොඳට බලන්න. ගත්ත උපකරණ දිහා. එහෙනම් හොඳට අධ්‍යනයක් දෙන්න විනාඩිය. ඉතින් ඔවගේ පරීක්ෂණයක් දිහා නිකම් බලන් ඉඳලා වැඩක් නැහැ. පරීක්ෂණය ඇතුළට ඔයා බහින්න ඕන පුතේ. අපි අර ලිඳ ඇතුළට බහින්න ඕන වගේ. ඔයා පාඩම් කරලා විභාගෙට බහිනවා වගේ මේ පරීක්ෂණය ඇතුළට බහින්න ඕන. එහෙම නැතුව පරීක්ෂණයේ පිටින් අරව මේවා දිහා බැලුවා කියලා අවබෝධ නැහැ. එන පරීක්ෂණය ඇතුළට බහින්නේ මෙතනින් පුතා. බලනවා මේ අවර්ණ වීදුරු බෝතලේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. P කියලා දෙයක් තියෙන්නේ අවර්ණ වීදුරු බෝතලේ ඇතුලේ. ඊට පස්සේ පුතා ඔයාට පේනවා ඒ මූඩිය ගාවින් තෙරපනෝ යම් කිසි ද්‍රව්‍යයක්. මොනවද පුතා තෙරපන්නේ? සීනි රාවණයක් තමයි. සේසිය සංසක කීයේද පුතා? 40. ඊළඟට ඔතන කොච්චරක් සීනි තියෙනවද පුතා? මිලිලීටර් 200ක්. මෙතන සේසිය සංසක 40 මිලිලීටර් 200ක්. දැන් ඔබ බලයි සර්, එතකොට සීනි කියන එක මේ සර් කොහොමද මිලිලීටර් වලින් සකස් වෙන්නේ කියලා. කොබාන පුතේ කවුරු හරි දරුවෙක් කියන සීනි කොහොමද පුතා? ග්‍රෑම් ගානක් තියෙන ඕන එක මිලිලීටර් වලින් සකස් කරලා තියෙන්නේ කොහොමද? ඔයාගේ වචනෙන් උත්තරයක් දෙන්න. සීනි දියර. සීනි දියරයක් කරපු නිසා. සීනි දියර කිරීම. ඉතා හොඳයි පුතේ. සීනි අපි හිතමුකෝ ග්‍රෑම් 10ක් ගත්තා කියලා. දැන් ඔතන තියෙන්නේ පුතේ ග්‍රෑම් 10 නෙමෙයි. ඒ සීනි ග්‍රෑම් 10යි ජලයයි එකතු කරලා හදපු සීනි ද්‍රාවණේ මිලිලීටර 200ක්. කොච්චරද? මිලිලීටර 200ක්. දැන් ඔයාලා අර බීම බොන බෝතල් තියෙන්නේ පුතේ බොනකොට බලන්න ඒ බීම බොන බෝතල් කොච්චරද සයිස් කියලා. ලීටරේ බෝතල් තියනවා, ලීටර 2 තියනවා, ලීටර 2.5 තියනවා. එතකොට පුතා ඒ ලීටර ලීටරේ බෝතලයකින් පහෙන් එකක් වගේ. ඒ කියන පුතා මිලිලීටර 200ක් වගේ තමයි මේ පිස්ටනේට දාලා තියෙන්නේ. පිස්ටන් වලට පුතා කොහොමත් වැඩිපුර අල්ලන්නේ. පිස්ටනේට ගොඩක් අල්ලන්නේ. මිලිලීටර 200. එහෙනම් පුතා දැන් වැඩේ හරි තේරෙන්න ඕන. දැන් සීනි ඊළඟට පුතා මුසු කරන්නේ කොහෙටද? සීනි ද්‍රාවණය දානවා P කියන සුබ්‍රජීවී කාණ්ඩයට. එනම් අහනවා පළවෙනි ප්‍රශ්නය. මේ P ලෙස හදලා P ලෙස ගණන සුබ්‍රජීවී කාණ්ඩය කුමක්ද කියලා. උදේ සුබ්‍රජීවීන් භාවිතා කරනවා අපි මේ අපි ආසාවෙන් කන කෑම ගොඩකට සුබ්‍රජීවීන් භාවිතා කරනවා. එතකොට ඒ ආසාවෙන් කන කෑම පුතා සමහරලාට ඔයාලට කන්න ඉඳන එකක් නැහැ. මේවා සුබ්‍රජීවීන් ඉන්නවා කියලා හිතුනෝ. ඉතින් උදාහරණයක් විදියට පුතා ඔය සුබ්‍රජීවීන් මගින් හදන කෑම තමයි පුතා මීකිරි, චීස්, ඊට පස්සේ යෝගට්. මේ මීකිරි, චීස්, යෝගට්, ඊට පස්සේ මෙතන
මධ්‍යසාර ඊට පස්සේ අර කිවාගේ පා ඊට පස්සේ ඕවා පුතා මේ සුබ්‍ර ජීවීන් භාවිතා කරලා හදන ද්‍රව්‍ය විනාකිරි සුබ්‍ර ජීවීන් භාවිතා කරලා හදන්නේ එතකොට පුතා එහෙනම් මෙතනදී ඊස්ට් හමුවේ පැසීමට ලක් කරන් එහෙනම් ඊස් සුබ්‍ර ජීවි කාණ්ඩය පුතා ඊස් කියන දෙලීරය තමයි පුතේ ඔය තියෙන්නේ එහෙනම් පුතා ඕම් පළවෙනි ප්‍රශ්නට උත්තරේ ඔබ මේ වෙලාවේ ලබා ගත්තා පිළිතුර මොකද්ද පීඩ ස්වභාවිතා කරලා තියෙන පුතා සුබ්‍ර ජීවි කාණ්ඩය ඊස් පීඩ ස්වභාවිතා කරලා තියෙන සුබ්‍ර ජීවි කාණ්ඩය ඊස් ඊළඟ ප්‍රශ්න බලන්න ඊළඟ ප්‍රශ්න සීල ද්‍රවණයේ බෝතලය ඇතුළට බෝතලයට ඇතුළු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද පිස්ටනේ තෙරපීම එතකොට පිස්ටනය තද කරන්න විතරයි තියෙන්නේ ඩක් ගාලා මොකද වෙන්නේ පුතා අර සීල ද්‍රවණය බහිනවා ඊස් තුලට එහෙනම් මොකක්ද ඔබ කරන්න ඕනේ ඔබ හරියට ලියන්න ඕන පුතා පිස්ටනේ තෙරපීම කිව්වොත් තා චුට්ටක් මදි පිස්ටනේ පුතා අපි උත්තරේ පිස්ටනේ පහලට තෙරපීම පිස්ටනේ මොකද කියන්න පුතේ උත්තරය පහලට තෙරපීම කියලා ගන්න ඕන එතකොට තමයි වඩා නිර්වද්‍ය වෙන්නේ එතකොට බලන්න සිරි දෙනා පිස්ටනේ පහලට තෙරපීම බලන්න ඔබට සාධාරණයක් සිද්ධ වුණාද කියලා උත්තරය පිස්ටනය පහලට තෙරපි ඊළඟ ප්‍රශ්නෙට යනවා පුතේ දැන් බලන්න සිව්ව මේදී පුතා සුබ්‍ර ජීවි ක්‍රියාකාරීත්වය වේගවත් කිරීමට යොදලා තියෙන උපක්‍රමය අහනවා පුතේ ඔබ බලන්න සියලු දෙනාගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා මොකද්ද පුතේ සුදු ජීවි ක්‍රියාකාරීත්වය වේගවත් කරන්න සිදු කළා තියෙන දේ මොකක්ද පුතා බලන්න සෙල්සියස් අංශක 40ක උෂ්ණත්වයක් මෙතනදී පුතා මොකද වෙන්නේ යුක්ත සීනි ද්‍රවණයක් තමයි පුතේ ලබා දීලා නැත්තම් යොදාගෙන තියෙන්නේ එතකොට පුතා බලන්න ඒ අනුව මෙතනදී පැහැදිලි කරගන්න සියලු දෙනා යොදලා තියෙන උපක්‍රමය තමයි පුතේ මොකක්ද සෙල්සියස් අංශක 40 තියෙන සීනි ද්‍රවණය යොදා ගැනීම පුතා ඇත්තටම මෙතනදී ගත්ත උපක්‍රමය ඒ කියන්නේ සුබ්‍ර ජීවි ක්‍රියාකාරීත්වය පුතා වේගවත් කරන්න ගත්ත ක්‍රියාමාර්ගයක් ක්‍රියාපිළිවෙතක් විදියට ඒක දක්වන්න පුළුවන් අපිට බලන්න සියලු දෙනාට තේරුණාද අවබෝධ කරගත්තද බලන්න ඉතින් උපක්‍රමය බලන්න පුතේ ඔබ හරියට අවබෝධ කරගන්න උපක්‍රමය එතකොට ලෙස අපිට දක්වන්න පුළුවන් ඒ පිළිතුර ඊළඟ ප්‍රශ්නෙට එනවාමයි පුතේ දැන් හොඳම හොඳ වටින දැනුමක් ඕගොල්ලොන්ගේ මේ අද මේ වෙලාව තුළ ඇතුළු වෙන්නේ පුතේ ඔබට සර් හතරවෙනි ප්‍රශ්නට උත්තරේ මොකද්ද සර් හතරවෙනි ප්‍රශ්නය මෙතනද පුතේ තාම තුන විතරයි කතා කරේ සුබ්‍ර ජීවීන් ක්‍රියාකාරීත්වය වේගවත් කිරීමට යොදා දෙන උපක්‍රමය සෙල්සියස් අංශයෙන් තියෙන සීනි යොදා ගැනීම පුතේ හතරවෙනි ප්‍රශ්නය දැන් එනවා මිනිත්තු කීපයකට පස්සේ ලැබෙන නිරීක්ෂණ පුතා බලනවා ලැබෙන නිරීක්ෂණ මොනවද පුතා බෝතලය තුල දක්නට ලැබෙන නිරීක්ෂණ මොනවද කියලා එතකොට පුතා දැන් සුබ්‍ර ජීවීන් ක්‍රියාකාරීත්වය සිද්ධ වෙලා එහෙනම් පුතා බෝතලය තුල දක්නට ලැබෙන නිරීක්ෂණය මොකක්ද පැහැදිලිවම පුතා සුදු පැහැති පෙන ඇති වෙනවා පුතා බෝතලය තුල සුදු පැහැති පෙන ඇති වෙනවා පුතේ එතකොට ඒ බෝතලය තුලනේ බැලුනේ යහනවා පුතේ බැලුනේ පිම්බෙනවා පුතේ එතකොට බැලුනේ පිම්බෙනවා ඒක බැලුනේ සිද්ධ වෙන දේ ඊට පස්සේ පුතා සුදු පැහැති පෙන ඇති වෙනවා ඒක පුතා සුදු පැහැති පෙන ඇති වෙන එක පැහැදිලිවම පුතා බෝතලය තුල සිද්ධ වෙන දේ හරිද බලන්න පුතේ තේරුණාද සිල් දෙනාට බාන අත උස්සන්න පුතේ තේරිච්ච අය බැලුනේ පිම්බෙනවා කියනවා ඊට පස්සේ පෙන ඇති වෙනවා කියන එක
ඊළඟ ප්‍රශ්නට යනවා පුතේ හරිම ලේසි ඉතින් හරියට අවබෝධ කරගත්තොත් ඊළඟ ප්‍රශ්නෙට බලනවා බැලුනේ ඉවත් කර සේලයින් බටය ඕ බඳුනේ හුණු දියර තුලට අතුල් කළේ නම් දක්නට ලැබෙන නිරීක්ෂණය පුතා එහෙනම් හුණු දියර පුතා මොකද වෙන්නේ කිරිපාට හුණු දියර කිරිපාට වෙනවා එහෙනම් පුතේ හුණු දියර කිරිපාට වෙනවා නම් ආයිත් පුතා ඔයා පැහැදිලිවම දන්නවා එක්තරා වායුවක් තියෙන කොට පමණමයි පුතා හුණු දියර කිරිපාට වෙන්නේ මොකද්ද ඒ වායුව පුතා ඒ වායු තමයි පුතා කාබන් ඩයොක්සයිඩ් මොකද්ද පුතා මේ ප්‍රශ්නයට වෙලා තියෙන වායුව කාබන් ඩයොක්සයිඩ් වායුව පුතා ඉතින් දැනුම තියනවා නම් පුතා ආපස්සෙන් උත්තර ලියන්න එතකොට කියනට 90 පිට වෙලා තියෙන වායුව පුතා කාබන් ඩයොක්සයිඩ් වායුව සදැවෙනි ප්‍රශ්නේ යන බානුදේ සිග්නල් වාක් කරේ ඇහෙන්නේ නැහැ පුතා ඊළඟ ප්‍රශ්නෙට යමු සුද්‍රජීවීන් නිසා සුද්‍රජීවීන් මිනිසාට සහ මිනිස් ක්‍රියාකාරකම් වලට හිතකර මෙන්න අහිතකර බලපෑම් ඇති කරන ඔබ දන්නවා එයාලා අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා වගේම එයාලා අපිට කරදරත් කරනවා එතකොට සුද්ධජීවී ක්‍රියාකාරීත්ව නිසා ආහාරවල සිදුවන වෙනස්කම් අතරින් ඔබට නිරීක්ෂණය වන වෙනස් වීමක් පුතේ එහෙනම් මොකක්ද ඔබට නිරීක්ෂණය වෙන වෙනස් වීම පුතේ ආහාරයක නරක් වුණාම මොනවද වෙනස් වෙන්නේ ඒව තමයි ඔබ මෙතනට ලියන්න පුතා එහෙනම් නිරීක්ෂණය වන වෙනස් වීම පුතා වර්ණය වෙන්න පුළුවන් රස වෙන්න පුළුවන් ගම්දේ වෙන්න පුළුවන් වයනේ වෙන්න පුළුවන් එහෙනම් ලස්සනට මේ සාධක ටික ගලපන්න නැවතත් කියන්න පුතා වර්ණය රස ගම්දේ ඊට පස්සේ පුතා වයනේ කියන්නේ අතින් ඇල්ලුවාම දැනෙන මුර්ධු හෝ රළු ගතිය අතින් ඇල්ලුවාම දැනෙන පුතා මුර්ධු හෝ රළු ගතිය අතින් ඇල්ලුවාම දැනෙන මුර්ධු හෝ රළු ගතිය තමයි අපි කියන්නේ පුතා මොකක් කියලාද වයනේ කිය. එනම් පුතේ වෙනස් වෙන්න පුළුවන් වයනේ මුදු බව රළු බව ගන්ධය ඊට පස්සේ රසය ඊට පස්සේ ඒ සුවඳ කියන එකම තමයි ගන්ධය කියලා එතනදි නිර්වචනය දෙන්නේ. එනම් පුතා නිරීක්ෂණය ඒ කියන්නේ පුතේ ඇස කන නාසය දිව සමෙන් නිරීක්ෂණය නොවන දෙයක් අහනවා පුතේ පෝෂණ ගුණ කනනාසයෙන් නිරීක්ෂණය නොවන්නේ පුතා ඒකේ අතුලාන්තයේ තියෙන මොකද්ද පුතා පෝෂණ ගුණ පෝෂණ ගුණ මොකද්ද පුතා පෝෂණ ගුණ එනම් පුතේ ඊළඟ ප්‍රශ්නෙට යනවා මාරශෝ පුතා මේ ප්‍රශ්න ටික ඔබට ලෙඩ හැදෙනවා ලෙඩ හැදුනහම පුතා උණ හැදෙනවා. ඒ ලෙඩවලට උණ ලෙඩක් එක්ක උණ හැදෙනවා කියන්නේ පුතා මේ උණ කියන්නේ පුතා ලෙඩක් නෙමෙයි. ඒ උණ කියන්නේ පුතා ඔයාගේ ඇඟේ කොයි වෙලාවක හරි උණක් ඇවිල්ලා නම් හොන්දට මතක තියාගන්න පුතේ ඔයාගේ ශරීරයට කවුරු හරි සුදු ජීවියෙක් ඇතුල් වෙලා පුතා. එහෙනම් එක්ක දිලීරයක් එහෙම නැත්නම් බැක්ටීරියාවක් එහෙම නැත්නම් වෛරස් එකක් ඇතුල් වෙලා පුතා. ඒකයි ඔයාට උණ සමහර වෙලාවට පුතා ඒ ඇතුල් වෙච්ච සුද්ධ ජීවියා ඉතා ඉක්මනින් ඔයාගේ ශරීරයෙන් පිට වෙලා යන්න පුළුවන් එහෙම නැත්නම් එයා ගොඩක් කල් ඔයාගේ ශරීරයේ ඉඳලා ඔයාට කරදර කරන්න පුළුවන් ඒ නිසා පුතා හොඳට මතක තියාගන්න උණ කියන්නේ පුතේ කොයිම අවස්ථාවකවත් ලෙඩක් නෙමෙයි උණ කියන්නේ සුද්ධ ජීවියෙක් වාගේ අඟ ඇතුළට ඇතුල් වෙලා කියලා පෙන්නන ලක්ෂණයක් පමණයි එනම් පුතා ඔබ උණ ගැනුණාට පස්සේ පැන්ඩෝල් බිබී කොච්චර හිටියත් වැඩක් නැහැ. ඔයාගේ සුදු ජීවියා ශරීරයෙන් ඉවත් වෙනකල් ඔයාට උණ දිගටම හැදෙයි පැය 6කට සැරයක්. ඒ නිසා ඒ සියල්ලත් මතක තියාගන්න. එනම් පුතා සුදු ජීවි ක්‍රියාකාරීත්ව නිසා ආහාරවල සිදුවන වෙනස්කම් අතරින් නිරීක්ෂණය වන වෙනස් වීම හරි ඔබ ලිව්වා වර්ණය වයනය ගන්ධය රස කියන එක
නිරීක්ෂණය නොවන වෙනස් වීමක් තමයි ලිව්වා මොකක්ද පෝෂණ ගුණය කියලා නිරීක්ෂණය නොවන වෙනස් වීමක් ලිව්වා ඊළඟට පුතා මේ ලෙඩවල රෝගකාරක සුද්ධ ජීවියා කවුද කියලා හොයනවා ඇමීබා අතිශාරය පුතා රෝගකාරක සුද්ධ ජීවියා කවුද ඇමීබා අතිශාරය පුතා රෝගකාරක සුද්ධ ජීවියා කවුද බිලීම බැක්ටීරියා වෛරස් ප්‍රොටෝසෝවා ඔය කියන හතර දෙනාගෙන් කාවද ඔබ උතන්ට දාන්නේ දිලීරද බැක්ටීරියාද වෛරස්ද ප්‍රොටෝසෝවා උතන්ට දාන්න පුතා ප්‍රොටෝසෝවා ප්‍රොටෝසෝවා දානවා පුතා ඇමීබා අතිශාරයේ නියමුවා කවුද පුතා ප්‍රොටෝසෝවා කියන සුද්ධ ජීවියා තමයි ඊළඟට පුතා ඊළඟ එකට යනවා අලුහම් හැදෙනවා අලුහම් හැදෙන නියමුවා කවුද අලුහම් හැදෙනවා දද හදනවා කුෂ්ඨ හදනවා ඒ ඔක්කොම හදන්නේ පුතා කවුද ඒ තමයි පුතා රබෙන්නස ඒ තමයි පුතා කවුද දිලීර එහෙනම් අවසන් ප්‍රශ්නෙට එනවා පුතා වෛද්‍ය ක්ෂේත්‍රයේදී සුදු ජීවීන් හිතකරය ලෙස යොදා ගන්න අවස්ථාවක් පුතා එතකොට උදාහරණයක් පුතා ඔව් කියන්න තවත් රෝගයක් සුව කිරීමට ඖෂධයක් සඳහා ඖෂධයක් ලෙස භාවිතා කිරීම ඊට පස්සේ ප්‍රතිශක්තිකරණ එන්නක් සෑදීම සඳහා භාවිතා කිරීම ගන්නට පුළුවන් ඖෂධ ලෙස භාවිතා කිරීම ක්‍යන බුදේ මයිකේ මොකක් හරි අවුලක් සවුන්ඩ්ස් එන්නේ නැහැ බුදු ඖෂධ ලෙස භාවිතා කිරීම ගන්න පුළුවන් ප්‍රතිශක්තිකරණ එන්නත් ලෙස භාවිතා කිරීම ගන්න පුළුවන් අවසන් ප්‍රශ්නේ දෙනවා පුතා බාන්න මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් පුතා chat එකට දාන්න කියන්නම් උත්තර ඕම් පුතා අවසන් ප්‍රශ්නය ලස්සන ප්‍රශ්නයක් හැබැයි පුතා ගහ දැක්ක ගමන් බය වෙනවා සමහර උත්තර ලියන්න පෙළඹෙන්නේ නමුත් පුතා ඇතුළතාන්තයේ තියෙන හරීම ලේසි කතාවක් එන පුතේ දැන් ඇතුළට යන් ගහ ඇතුළ තේරුම් ගමු පුතා එහෙනම් මේ නුග ශාකයක් පුතා දක්නට ලැබෙන්නේ මේ නුග ශාකයේ පුතා මූල පද්ධති දෙකක් අපි ප්‍රධානව කතා කරනවා මුදු මූල පද්ධතියයි තන්තු මූල පද්ධතියයි එහෙනම් නුග ශාකයේ තියෙන්නේ මුදු මූල පද්ධතියක්ද තන්තු මූල පද්ධතියක්ද කොහොමද පිළිතුරු පුතා නුග ශාකයේ මුදු මූල පද්ධතියක්ද තන්තු මූල පද්ධතියක්ද පුතා මේකේ තියෙන්නේ මුදු මූල පද්ධතියක් මේකේ තව විශේෂත්වයක් තියෙනවා පුතා ඔය අතු වලට ආධාරකයක් ලෙස ක්‍රියා කරන මුල් වර්ගයක් ඔබට පෙන්වනවා පුතා ඒ මුල් වර්ගය පුතා කරු මුල් කියලාත් අපි හඳුන්වනවා එහෙනම් පුතා ඉස්සරහට යන් තවදුරටත් දෙවෙනි ප්‍රශ්නය සඳහා එහෙනම් පුතා ඉහත පිළිතුර නිර්ණය කිරීම සඳහා යොදාගත හැකි ලක්ෂණයක් අහනවා පුතා එහෙනම් මේක මුල් පද්ධතියක් තියෙනවා කියන්න හොඳ නිදසුනක් තමයි ගහ අතු බෙදිලා තියෙනවා පුතා. එතකොට ගහ අතු බෙදිලා තියෙනවා කියන එක හරි කඳ. ගසේ කඳ අතු බෙදී තිබීම ගන්න පුළුවන්. පත්‍ර පුතා ජාලාභ නාරටි විඤ්ඤාසයක් තිබීම ගන්න පුළුවන්. නමුත් ඒක හරියට නම් පේන්නේ නැහැ. නමුත් උත්තරය ගන්න පුළුවන් පත්‍ර ජාලාභ නාරටි විඤ්ඤාසයක්. ජාලාභ නාරටි විඤ්ඤාසයක් කියන එක තමයි පුතේ මේ පෙන්නලා දීලා තියෙන්නේ මෙතන මේ පත්‍රයක් අරන්. පත්‍රයේ ඇතුළ දලක් වගේ පීඩනවා කියන පුතා ජාලාභ නාරටි විඤ්ඤාසය ඊළඟ ප්‍රශ්නෙට යනවා පුතේ කරුමුල් මගින් ශාකයට ඇති ප්‍රයෝජනය අහනවා පුතේ දැන් මේකේ ප්‍රයෝජනයක් ලෙස කියනවා පුතා මොකක්ද මේ කරුමුල් කියන්නේ අතු වලට ආධාරකයක් ලෙස කියලා හැබැයි පුතේ අතු එල්ලගෙන ඉන්නේ නැහැ මේ අතු වල එල්ලිලා තිබ්බට මේ කරුමුල් පුතා දරාගෙන ඉන්න තරමටම ශක්තිමත්ම කියලා කියන්න බෑ. හරිද? දැන් මේ රූපේ නම් පුතේ පැහැදිලිවම අතු දරාගෙන ඉන්නවා කියලා පෙන්නනවා. එතකොට නමුත් සමහර පින්තූරවල දැන් මේ පින්තූරේ මේ වගේ මේ අතු දරාගෙන සිටිනවා කියන එකම මේකේ පෙන්නලා තියෙනවා. නමුත් පුතා ගොඩක් පින්තූරවල මේ අතු වලින් එල්ලෙන මුල් වර්ගයක් විදියට මේක දක්වලා තියෙනවා මිසක්
මේක අතු දරන් ඉන්නවා කියන්නේ නැහැ. නමුත් අපි උදාහරණයක් විදියට එහෙම නැත්නම් කරු මුල්වල ප්‍රයෝජනය විදියට අතු දරාගෙන සිටීම කියන එක කතා කරා. එහෙනම් පුතා ඊළඟ ප්‍රශ්නෙට යමු. කරු මුල් හැරුණාම පුතා පරිසරයේ නිරීක්ෂණය කර හැකි ආගන්තුක මුල් වර්ගයක නම සඳහන් කරලා ඒකේ ප්‍රයෝජනය අහනවා පුතා. ඉතින් කරුමුල වෙනුවට අපිට ගන්න පුළුවන් මොකද්ද? කයිරුමුල. එතකොට කරුමුල අතුවලට ආධාරකයක් ලෙස ක්‍රියා කරනකොට කයිරුමුල ඔය නුග ශාකයේ වැටකෙයවල කඳට ආධාරකයක් ලෙස ක්‍රියා කරනවා. ඒක තමයි එතකොට ලේසිම උදාහරණය පුතා. කයිරුමුල කයිරුමුල පුතා කඳට ආධාරකයක් ලෙස ක්‍රියා කරනවා. ඊළඟ ප්‍රශ්නෙට යනවා පුතා. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය ඒ කොටසට යොමු වෙනවා. එහෙනම් පුතා ශාකවල පත්‍ර ඝනකම් හා දිලිසෙන පෘෂ්ඨ සහිතව වෙනවා. එහෙනම් මෙම අනුවර්තනය පුතා සිදුවන කවර ක්‍රියාවලියක් අවම කරගන්නද කියලා අහනවා. එහෙනම් මොන ක්‍රියාවලිය අවම කරගන්නද පුතා? අවම කරගන්න ශාක වලින් ජලය වාෂ්ප ලෙස පිට වෙලා යනවා. ඒක අපි කියනවා උත්සේදනය කියලා. උත්සේදනය අවම කරගන්නට තමයි පුතා උත්සේදනය අවම කරගන්නට තමයි පුතා මේ හැඩ ගැසීම තියෙන්නේ. එහෙම නැත්නම් මේ පත්‍ර දිලිසෙන ඝනකම් ස්වරූපයක් ගන්න. මෙම අනුවර්තනය හර ඉහත ක්‍රියාවලිය අවම කර ගැනීමට දක්වන වෙනත් අනුවර්තනයක් පුතා. පත්‍ර කටු බවට පත් වෙලා තිබීම. ශාකයේ ගත්තාම පත්‍ර සංඛ්‍යාව අඩුවෙන් පිහිටනවා පුතා. පත්‍ර ඝනකම් වෙනවා, පත්‍ර මාංශල වෙනවා, ඊට පස්සේ පත්‍ර සංඛ්‍යාව අඩුව පිහිටනවා, පත්‍ර කුඩාවට පිහිටනවා. ඔය ඔක්කොම උත්තර පුතා ඒ සඳහා ගන්න පුළුවන්. එහෙනම් පුතා අවසාන ප්‍රශ්නයට දැන් ගමන් කරනවා. එතකොට බලන්න අපි පැහැදිලිවම මේ පේපර එකයි තා ලස්සනට අවසන් කරපු පේපර එකක් වෙනවා. ඒ අනුව එහෙනම් අවසන් ප්‍රශ්නයට අපි පිළිතුරු ගලපමු. උත්තර තියෙනවා අටක්. හැබැයි උත්තර අටට ගලපන්න තියෙන්නේ ප්‍රශ්න පහයි. මන් දැයි ආ කරනවා අදාළ නිවැරදි එක. මුදු මුලේ ආහාර තැම්පත් කරලා තියෙන ශාකයක් අහනවා පුතේ. එහෙනම් මුදු මුලේ ආහාර තැම්පත් කරලා තියෙන ශාකය පුතා කැරට්. කැරට්. ඔබ හිතුව උත්තරයද බලන්න මා ප්‍රකාශයට පත් කරේ. ඊළඟට පුතා භූගත කඳක ආහාර තැම්පත් කරලා තියෙන එකක් අහනවා පුතා. භූගත කඳේ ආහාර තැම්පත් කරලා තියෙන එකක් තමයි ඉඟු. මොනවාද පුතා? ඉඟුරු. ඔතන තියෙන ඒවෑන් ඉඟුරු. භූගත කඳේ ආහාර තැම්පත් කරලා තියෙන එක. එතකොට පුතා උත්තර දෙකක් එකකට යන අවස්ථාවක් වෙනවා. මේ අවස්ථාවක කාලතරණයට හැඬ ගැසිලා තියෙන ශාකයක් විදියටත් ඒකටත් උත්තරේ ගලපන්න පුළුවන්. කවුද පුතා? කාලතරණයේ නියමුවාමයි පුතා. කවුද? අපිට ගන්න පුළුවන් ඉඟුරු. ඊට පස්සේ කහ ගන්න පුළුවන්. මෙතන කහ නැහැ. එතකොට ඉඟුරුම තමයි අපි ඒකටත් උත්තරේ. ඊළඟට පුතා කඳේ ජලය තැම්පත් කරලා තියෙන ශාකයක් අහනවා. පත්‍රවල ජලය තැම්පත් කරාම ඒක ගන්න බෑ මෙතනදී. කඳේ ජලය තැම්පත් කරලා තියෙන ශාකය පතෝ. එතකොට පත්‍රවල ආහාර තැම්පත් කරලා තිබ්බා කිව්වනම් අක්ක පරණ හරි. දැන් මෙතන පුතේ කඳේ ආහාර තැම්පත් කරපු නිසා උත්තරය පතෝ. නවශාක බිහි කිරීම සිදු කරන නවශාක බිහි කිරීම සිදු කරන ශාකය අහනවා මයි පුතේ. එහෙනම් හොඳට මතක තියාගන්න අද දවසේ අවසන් ප්‍රශ්නය මුල්මගින් නවශාක බිහි කරන ශාකය තමයි මොකද්ද පුතා? කරපිංච. කලපිංච. උත්තරය කරපිංච ගලපන්න පුළුවන්. එහෙනම් ඔය අනුව පුතා අද දවසේ පේපර එක සාකච්ඡා කරලා අවසන් වෙනවා. බලන්න ඔබේ ෆයිනල් මාක්ස් කොහොමද කියලා. එහෙනම් කෝ බලන්න පුතේ ලකුණු දාන්න බලන්න අවසන් වශයෙන් පේපර එක අවසන්නේ අනුව ඔය විදියට ඔබේ ලකුණු දාන්න 100න් කීයද කියලා බලන්න.
බලන්න ඔබේ ලකුණු 100න් කීයද කියලා බලන්න බලන්න ඉතින් අතරම් උදේ ඔයාලා මේ හොඳට වැඩ කරනකොට තමයි මම උපරිම සන්තෝෂ වෙන්නේ ඔයාලගේ වැඩ සම්බන්ධව ඉතින් පුළුවන් තරම් මහන්සි වෙලා පාඩම් කරලා වැඩ කරන්න ඒක ඔයා අතින් වෙන්න ඕනම කාරණය එතකොට ලකුණු 96ක් කරන් තියනවා ඉතාම හොඳයි මගේ 6 පන්ති ඉඳන් ආපු දරුවෙක් ඔබ ආශ ලකුණු 96යි ඊළඟට ඉතා හොඳයි තීක්ෂණ ලකුණු 98ක් අනන් තියෙනවා ඉතාම විශිෂ්ටයි හොඳයි පුතා වාගේ තා පැහැදිලි ගමනක් තියෙන්නේ ඊළඟට 97 හරි පුතේ ඉතා හොඳයි වැඩ කරගෙන යන් ඔහම එතකොට බලන්න සීළු දෙනා අපි ඔතන ඉඳන් ඊළඟ දවසට මම අලුත් පේපර් එකක් දාන්න ඒක කරගෙන පුතා ඊළඟ දවසේ අපි හමු වෙමු එතකොට ලබන සතියේ 7:00 දැන් ඊළඟට පුතා 9 ශ්‍රේණියේ පන්තිය තියෙනවා 8:00 ඉඳන් 9:00 බලන්න ඔයගොල්ලෝගේ අක්කලා අයියලා ඉන්නවා නම් නැද අක්කලා අයියලා ඉන්නවා නම් යොමු කරන්න පුතා ඊළඟට තියෙනවා 8:00 ඉඳන් 9:00 දක්වා 9 ශ්‍රේණියේ ප්‍රශ්න පන්තිය එනම් පුතා ආයුබෝවන් සියලු දෙනාට බුස්සරණයි එවනම් දේසු පිටයි එවනම් ගුඩ් නයිට් සියලු දෙනාට පරිස්සමින් ඉන්න Good night, Budesh. Good night, Budesh.